සහෝදර සහෝදරියනි අරගලයක් දිනන්න තියන්න අංක එක. එකක් තමයි සංවිධානාත්මක බව සහ එකට එක තැන එක දෙයක් වෙනුවෙන් පෙළ ගැසීම. ඒක මෙතන තියෙනවා. ඒක සමාජවාදී තම සංගමය තුළ තියෙනවා, අපි තුළ තියෙනවා. ඒ වගේමයි අනිත් කාරණය. ඒ වෙනුවෙන් අපි මහනුවරට බෝඩ් එක දැම්ම නම් අපි නුවරට එන්න ඕනේ. අතරමැද නැවතිලි බෑ. අතරමැදින් හැරවිලි බෑ. ඉතින් අපි නුවරට එනවා කිව්වා. අපි ආවා. අපි අරගලයක් පටන් ගත්තා. අපි මේ අරගලයේ දිනල තමයි නතර කරන්නේ. ඉතින් ආදරණීය සහෝදර සහෝදරිය, ඊගව කාරණේ තමයි අරගලයක් දිනන්න නම්, ඒක හරි පාර යන්න නම්, ඒ බස් එකට හරියන ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ. ඒ බස් එක හරි පාර ගෙනියනක සංවිධානයක් අපි තෝරගන්න ඕනේ. ඒක තමයි මෙතන. අපි අද ආව නුවරට, අපි හෙට තව තැනක මේ විදිහට මේ අරගලයේ දිනනකම් අපි මේ සටන අතාරින්නේ නැහැ කියලා මේ පින් ආණ්ඩුවට කියන්න කැමතියි. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න සහෝදර සහෝදරිය. අපිට අවබෝධයක් තියෙනවා, හැබැයි අපේ රටේ මහ ජනතාව තාමත් මේ ප්‍රශ්න වලින් හෙම්මත් වෙලා සමහර අය පාරට එන්න බයයි. මොකද මේ රනිල් වික්‍රමසිංහලා හදනවා මර්ධණයෙන් අපිව බය කරන්නේ. ඒක වෙන්නේ නැහැ. අද අපි ගෙවන්නේ ජීවිතයක්ද? මේ රටේ මිනිස්සුන්ට ජීවිතයක් තියෙනවද? කන්නට කෑම ටික නැහැ. ඉස්පිරිතාලෙ ගියාම බෙහෙත් ටික නැහැ. පරේෂන් ටික කරන්නේ නැහැ ඉස්පිරිතාලෙ. කොටින්ම ගුවත් හීන නැති, හීන බිඳුණු, හීන මැරුණු තරුණ තරුණියෝ ටිකක් අපි. හීන මැරුණු රටක් අපි. අපිට තියෙන බිඳු වැටුණු බලාපොරොත්තු විතරයි සහෝදරය සහෝදරිය. හැබැයි ඒක එහෙමයි කියලා මේ අවුරුදු 74ක් තිස්සේ රනිල් රාජපක්ෂලා මේ පාලක පල්ලිය එකතු වෙලා අපිට උරුම කරලා දීපු මේ නරුම ජීවිතේ, මේ ජරා ජීවිතේ අපි තවදුරටත් පීඩාවෙන් ගෙවන්න ඕනද? නෑ. ඒක නිසා මේ ජීවිතයට එරෙහිව සටන් කරන්න, අලුත් ජීවිතයක්, නව ජීවිතයක්, හොඳ ජීවිතයක් අරගන්න සටන් කරන්න අපිට අයිතියක් තියෙනවා. ඒක අපේ අයිතිය. කල්පනා කරලා බලන්න මෙතන ඇති අලුතෙන් බැඳපු සහෝදර සහෝදරියෝ. රටේ ඕන තරම් ඉන්නවා. මම දන්න මගේ පෞද්ගලික යාළුවෝ හිතවතුන් ඉන්නවා. ඒ අය දරුවෝ හදන එක කල් දාලා තියෙනවා. ඇයි හේතුව? ජීවිතේ මිනිස්සෙක්ට දරුවෙක් හදන්නත් නොහදන්නත් අයිතියක් තියෙනවා වගේම ගොඩක් අයට ඒක හීනයක්. හැබැයි අද වෙනකොට ඉස්පිරිතාලවල බෙහෙත් ටික නැහැ. සිසේරියන් සැත්තමක් කරන්න වුණොත් එහෙම ඒ සැත්තමට අවශ්‍ය කරන පහසුකම් ටික නැහැ. ඊවැරේද ළඟදී දවසක කොළඹ ළමාරෝහලේ දරු පැටවුන්ගේ ඉස්පිරිතාලේ කරන්ට් එක කපලා ගියා. පොඩි උන්ගේ ඉස්පිරිතාලේ කරන්ට් එක තියන්න බැරි ආණ්ඩු. මේ ආණ්ඩු මේ පාලක අපිට කියනවා සටන් කරන්න එපා, උඹලා ඔහොමම ජීවත් වෙයලා කියලා. මොකද මේ අපි මේ ජීවිතේට අනුගත වෙන්න ඕනේද? නැහැ. ඒක නිසා ආදරණීය සහෝදරය සහෝදරිය, ඕගොල්ලෝ දන්න ඕන තරම් කොල්ල කෙල්ලෝ ඇති. මාසේ අම්මගේ තාත්තගේ බෙහෙත් ටික අරන් දෙන්න විදියක් නැතුව. ඒ මිනිස්සු මේ මහ පොළව උඩ එහෙම හූල්ලන ජීවිත ඕන තරම් තියෙනවා. ඒක නිසා අපි මෙතන ඉන්න අය වගේම මෙතනින් පිටව ඉන්න කොල්ල කෙල්ලෝ, අම්මලා තාත්තලා, සහෝදර සහෝදරයෝ, ගෑනු පිරිමි බේදයකින් තොරව මේ සටනට දැන් එන්න ඕනේ. ඉස්සර සමහරු හිතාගෙන හිටියා අපි හම්බ කරොත් කෑව කියලා. දැන් පුළුවන්ද? කෝටියක් තිබ්බ පෙට්‍රල් ලීටරයක් ගන්න තිබ්බද කීයද කියලා? නෑනේ. ඒක නිසා මේ සටන අපේ සටන, මේ සටන මේ රටේ සටන. ඒ සටන දිනවන්න ඕනේ අපිමයි. අද මේ සටනට ගෑනු පිරිමි බේද නෑ. මෙතන ඉන්නවා සහෝදරියෝ. මෙතනින් එහාත් මීට කලිනුත් අරගලවලදී අපි දැක්කා වෙනදට වඩා දේශපාලනයේ සහෝදරියන්ගේ දායකත්වය. ඒකත් මතක් කරන්න ඕනේ. කාන්තාවෝ 152ක් ඉන්න රටේ ඡන්ද ප්‍රතිශතයේ ඊටත් වැඩි වෙනකොට ගෑනුන්ට දේශපාලනේ අදාළ නැහැ කියලා මේ මහත්තුරු, මේ පාලකයෝ අපිට කියනවා. මොකද ඒගොල්ලෝ හරි කැමති ආගම් අනුව, ස්ත්‍රී පුරුෂ භාවය අනුව, අරක මේක අනුව, රැස්සාවට අරකට මේකට හොටු කරලා දේශපාලනය ගැන සංවේදී වෙන මිනිස්සු ප්‍රමාණය මේ රටේ අඩු වෙනවා නම් ඒගොල්ලෝ හරි කැමති. ඒක නිසා අපි කියන්නේ අපි ඒවට නැහැ. ගෑනු පිරිමි ભેදයක් මේ සටනට නැහැ. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා ભેදයක් මේ සටනට නැහැ. අපේ හාමුදුරුවෝ ඉන්නා වගේම මේ අනිත් ආගමික නායකයන්ගේ පූජක තුමන්ලගේ ආශිර්වාදයෙන් මේ සටනට තියෙනවා. ඒක නිසා සහෝදරය සහෝදරිය, මේ සටන දැන් බිමේ සටනක් වෙලා ඉවරයි. මේක දැන් බිමේ පැල වෙලා ඉවරයි. ඒක නිසා රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට අපි මතක් කරන්න ඕනේ, ඕගොල්ලෝ වැහැෂීෂ ගෙනල්ලා, අයවැය ගෙනල්ලා අරවා මේවා කියලා මේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට වියදම් කරන්න තියෙන සල්ලි ටික ඕගොල්ලෝයි ඕගොල්ලන්ගේ හොර කල්ලියයි ආරක්ෂා කරගන්න අයවැයේදී ආරක්ෂක අමාත්‍යාංශයට කියලා යම් මුදලක් වෙන් කරගන්නවා. අපි කියන්නේ අපරාධ වල සල්ලි, ඔය රටේ සල්ලි, ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වතු වල පොල් කඩලා ගෙනාම සල්ලි නෙමෙයි. ඒක නිසා ඒ සල්ලි අවශ්‍යයි. ඒ සල්ලි වලින් අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගොඩනම් ගන්න ඕනේ. අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට ඉගෙන ගන්න තියෙන අවස්ථා වැඩි කරන්න ඕනේ. ඒක නිසා ඒවා ජනතාවගේ සල්ලි ජනතාව වෙනුවෙන් යොදවන්න ඕනේ. මේ විදිහට මර්ධනය දියත් කළා අපව නවත්තන්න පුළුවන් කියලා හිතනවා නම්
ඕගලන්ට වැරදිලා. තව කඳුළු ගෑස් ගේන්න, තව වතුර බවුසර් ගේන්න, තව පොලිස් නිලධාරීන් මෙතනට බස්සන්න. හැබැයි මේ අරගලේ එක මත එක වැටුණත් මේ අරගලේ නවතින්නේ නැහැ. මේ අරගලේ දිනලා තමයි අපි මේක නවත්තන්නේ. කවදා හරි අනාගතයේ දිනක මේ රටේ ජය වේවා.